සුබුරුදු ලෙස ඔබ මේ එකතු වන්නේ ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ උසස් පෙළ භූගෝල විද්‍යාව 12 ශ්‍රේණිය පාඩම සමගයි. අද අපි සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව පිළිබඳ පාඩමට අවතීර්ණ වෙන්නයි. හොඳයි පුතේ, පළමුවෙන්ම අද පාඩමට අදාළව ඔබ විසින් එළඹිය යුතු ඉගෙනුම්වල කෙරෙහි අවධානය යොමු කරන්නයි මාගේ මේ සූදානම. අපි මෙම පාඩම ඇසුරින් එළඹීමට નિયમિત නිපුණතා මට්ටම වන්නේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ, ප්‍රවණතා හා ගැටලු පැහැදිලි කරයි යන නිපුණතා මට්ටමයි. එම නිපුණතා මට්ටමට අදාළව අප විසින් එළඹිය යුතු ඉගෙනුම්ඵල හතරක් පවතිනවා. ඒ ඉගෙනුම්ඵල අතර ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ විශාලත්වය හා වර්ධනය දත්ත ඇසුරින් පැහැදිලි කරයි, ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්ති සිතියම් ඇසුරින් විශ්ලේෂණය කරයි, ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ මූලික ලක්ෂණ පැහැදිලි කරයි සහ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ගැටලු සාකච්ඡා කරයි යන ඉගෙනුම්ඵලවලට එළඹීමට නියමිතයි. හොඳයි දුවේ පුතේ, අපි දැන් මෙම එක් එක් තේමා යටතේ ඉගෙනුම්ඵල කරා අවතීර්ණ වීමට පළමුවෙන් මම කැමතියි ඔබේ අවධානය යොමු කරන්න ශ්‍රී ලංකාවේ සංගණන ඉතිහාසයට. ශ්‍රී ලංකාවට සංගණන සම්බන්ධයෙන් පුතේ දිගු ඉතිහාසයක් පවතිනවා. අපි ඒ ඉතිහාසය සම්බන්ධයෙන් කතා කිරීමට මත්තෙන් තිරය දිස්වන දත්ත වගු ඇසුරින් ඒ කිරේ අවධානය යොමු කරමු. හොඳයි පුතේ, ලංකාවේ ජන සංගණන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ 1871 වර්ෂයෙන්. ඒ විදියට ආරම්භ වෙන ලංකාවේ ජන සංගණන ක්‍රියාවලිය දස අවුරුදු සංගණන ක්‍රියාවලියකට යටත්ව සිදු කිරීමට නියමිත වෙනවා. ඒ අනුව 1871 සිට 1931 දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව දස අවුරුදු සංගණන පැවැත්වෙනවා. නමුත් වේ පුතේ, 1941 නියමිත ජන සංගණනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි වෙනවා. ඒට ප්‍රධාන හේතුව වන්නේ එම කාල පරාසය තුළ ලෝකයේ ක්‍රියාත්මක වන දෙවන ලෝක සංග්‍රාමයේ බලපෑම ශ්‍රී ලංකාවට ඇතිවීම. ඒ නිසා 1945 දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසු එම වර්ෂයට නියමිත සංගණනය 1946 වර්ෂයේදී පවත්වනු ලබනවා. මේ ආකාරයට අක්‍රමවත් වූ අපේ සංගණන ක්‍රියාවලිය 1953, 1963 විදියට ඊළඟ වාරවලදී පැවැත්වෙනවා. මීළඟට අපේ සංගණන ක්‍රියාවලිය විධිමත් කරගැනීමේ අරමුණ ඇතිව 1871 පළමු සංගණනයෙන් අවුරුදු 100ක් සපිරෙන 1971 වසරේදී ශ්‍රී ලංකාවේ 11 වන සංගණනය පවත්වමින් මෙම සංගණන ක්‍රියාවලිය විධිමත් කර ගැනීම සිදු වෙනවා. නමුත් 1971ට පසු 1981 ජන සංගණනය පැවැත්ුණා. ඊට ඉන් පසු 1991 වර්ෂයේ ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම් තත්ත්වය හේතුවෙන් සංගණන ක්‍රියාවලිය පවත්වා ගැනීමට නොහැකි වෙනවා. එම වර්ෂයේ නියමිත සංගණනය නොපැවැත්වෙන අතර 2001 වර්ෂයට නියමිත සංගණනය පැවැත්වෙනවා. නමුත් ඒ පූර්ණ සංගණනයක් ලෙස පවත්වන්න අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒටත් හේතුව වෙන්නේ ශ්‍රී ලංකාවේ 2001 වර්ෂය වන විටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අභ්‍යන්තර යුද ගැටුම්. එම නිසා එවකට උතුරු නැගෙනහිර පළාත්වලට අයත් දිස්ත්‍රික්ක 7ක් හැර සංගණන ක්‍රියාවලිය පැවැත්වෙනවා. එම නිසා එම සංගණනය පූර්ණ සංගණනයක් ලෙස සැලකන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ 2009 වර්ෂයේ යුද වාතාවරණය අවසන් වීමෙන් පසු 2011 වසරට නියමිත සංගණනය
2012 වසරේ පවත්වනු ලබනවා. මේ තමයි පුතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 14 වන සංගණනය. මේ ආකාරයට ලංකාවේ 1871 ආරම්භ වී 2012 වර්ෂයෙන් අවසන් වූ සංගණන ක්‍රියාවලිය ඇසුරින් තමයි පුතේ අපි ලංකාවේ ජන සංඛ්‍යාවේ ගති ලක්ෂණ සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ඒ අනුව අපි ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ගති ලක්ෂණ ප්‍රධාන තේමා නැතහොත් ප්‍රධාන ශේෂ්ත්‍ර හතරක් යටතේ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. එම ශේෂ්ත්‍ර ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ විශාලත්වය, ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ වර්ධනය, ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ව්‍යාප්තිය, ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ සංයුති හා ව්‍යුහාත්මක ලක්ෂණ ලෙස අපිට පැහැදිලි කරන්න පුළුවන්. හොඳයි පුතේ, අපි මින් ඉදිරියට මේ එක් එක් ක්ෂේත්‍රය යටතේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව පිළිබඳ තොරතුරු විමසා බලන්නයි සූදානම් වෙන්නේ. පළමුවෙන්ම පුතේ අපේ අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ විශාලත්වය පිළිබඳව. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ විශාලත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී යම් ජන සංඛ්‍යාවක ප්‍රමාණය තමයි පුද්දුවේ පුතේ අපි එහි විශාලත්වය ලෙස හඳුන්වන්නේ. ජන සංඛ්‍යාවක විශාලත්වය අපිට කාලීනවත් අවකාශීයවත් විමසා බලන්නට හැකියාව ලැබෙනවා. අපි මුලින්ම ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ විශාලත්වය කාලීනව වෙනස් වුණේ කොහොමද කියලා විමසා බලමු. ඔබට පෙනෙන මෙම තිරයේ දිස්වන සංගණන වර්ෂ ඇසුරින් ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යා විශාලත්වයේ කාලීන වෙනස්කම් අපිට විමසා බලන්න හැකියාව ලැබෙනවා. බලන්න දුවේ පුතේ, මෙම සංගණන වර්ෂවලට අදාළව ලංකාවේ ජන සංඛ්‍යාවේ ප්‍රමාණයට සිදු වෙලා තියෙන්නේ මොකක්ද කියලා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ප්‍රමාණය 1871 පළමු සංගණනයේදී ජන සංඛ්‍යාව මිලියන 2.4ක් ලෙස වාර්තා වෙනවා. එම අගය ක්‍රමයෙන් වර්ධනය වීමක් සිද්ධ වෙලා 2012 වර්ෂයේ වන විට ලංකාවේ ජන සංඛ්‍යාව මිලියන 20.3ක් ලෙස වාර්තා වෙනවා. ඒ අනුව පුතේ අපි අවසානයේදී පවත්වන ලද සංගණනය අනුව ශ්‍රී ලංකාවේ වර්තමාන ජන සංඛ්‍යාව මිලියන 20.3ක් ලෙස වාර්තා වෙනවා. එනම් අපි කිව්වොත් ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව කෝටි 2ක් ඉක්මවා ඇති බවයි. හොඳයි දුවේ පුතේ, මේ ළඟට මම අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ විශාලත්වය අවකාශීයව පැතිරිලා තියෙන්නේ මොන වගේද කියලා. අපිට ශ්‍රී ලංකාවේ මිලියන 20.3ක් ඉක්ම වූ ජන සංඛ්‍යාව පළාත් සහ දිස්ත්‍රික්ක ලෙස ව්‍යාප්ත වී ඇති ආකාරය ඔබට මේ සිතියම සහ දත්ත වගු ඇසුරෙන් අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ අනුව බලන්න දුවේ පුතේ, ලංකාවේ මුළු ජනගහනයෙන් මිලියන 5.8ක් වන වැඩිම ජනසංඛ්‍යා ප්‍රමාණයක් බස්නාහිර පළාත තුල සංකේන්ද්‍රණය වී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ප්‍රමාණයෙන් අඩුම ප්‍රතිශතයක්, එහෙම නැත්නම් අඩුම ප්‍රමාණයක් උතුරු පළාතේ ඒකරාශී වී සිටිනවා. උතුරු පළාතේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් මිලියන 1ක් පමණයි ජීවත් වෙන්නේ. එය ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 5.2ක් තරම් අඩු අගයක් වෙනවා. ඊළඟට පුතේ අපි බලමු ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ විශාලත්වය දිස්ත්‍රික්ක අනුව මොන වගේ ව්‍යාප්තියක්ද පෙන්වන්නේ කියලා. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යා ප්‍රමාණයේ වැඩිම දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කයයි. මෙම කොළඹ දිස්ත්‍රික්කයේ ජන සංඛ්‍යාව මිලියන 2.3ක් ජීවත් වෙනවා. ඒ වගේම ජන සංඛ්‍යා ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවේ අඩුම ජන සංඛ්‍යා ප්‍රමාණයක් සහිත දිස්ත්‍රික්කය ලෙස
අපිට මුලතිව් දිස්ත්‍රික්කය හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. එහි ජීවත් වන ජනසංඛ්‍යාව 93,000ක් තරම් අඩු වගයක් ගන්නවා. එහි ප්‍රතිශතය 0.5ක් තරම් අඩු වෙනවා. හොඳයි දුවේ පුතේ, මීළඟට මම අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ වර්ධනය පිළිබඳ. අපි කිසියම් නිශ්චිත භූමි ප්‍රමාණයක සිටින ජනසංඛ්‍යාවේ වැඩිවීම තමයි ජනසංඛ්‍යා වර්ධනය ලෙස හඳුන්වන්නේ. ජනසංඛ්‍යාවක වර්ධනය කෙරෙහි බලපාන සාධක තුනක් තිබෙනවා. ජනසංඛ්‍යාවක වැඩිවීම නැත්නම් වර්ධනය වීම උපත් අනුපාතය, මරණ අනුපාතය හා සංක්‍රමණ මත පදනම් වෙනවා. මේ අවස්ථාවේදී පුතේ පැහැදිලි කළ යුතු විශේෂිත කරුණ වෙන්නේ නිරන්තරයෙන්ම ජනසංඛ්‍යාවේ වර්ධනය කෙරෙහි බලපාන සාධකය තමයි උපත් සහ මරණ. ඊට අමතරව සුවිශේෂී කාලයන්හිදී සංක්‍රමණවල දායකත්වයත් මේ සඳහා බලපාලා තියෙනවා. අපි උදාහරණයක් විදියට ගත්තොත් 1871 1881 කාල පරාසය තුළ ශ්‍රී ලංකාවට වතුකම්කරුවන් ලෙස පැමිණි ඉන්දීය ශ්‍රමිකයන් නිසා ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනයේ වෙනස් වීම වලට එම සාධකය බලපෑවා. ඒ අනුව මේ විදියට සුවිශේෂී වශයෙන් එක් එක් කාලවල සංක්‍රමණත් ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනය කෙරෙහි බලපෑම් සිදු කරලා තියෙනවා. ඒ අනුව පුතේ අපි රටක ජනසංඛ්‍යාවේ වර්ධනය විමසා බලද්දී ඒ සඳහා භාවිතා කරන ප්‍රධාන මිනුම වන්නේ ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකය. ඒ ඔබට තිරේ දිස්වනවා. අපිට සූත්‍රයක් ඇසුරෙන් ගණනය කරන්න පුළුවන්. එහිදී පදනම් කරගත් ප්‍රධාන සාධක වන්නේ උපත්, මරණ සහ සංක්‍රමණ. ජනසංඛ්‍යා වර්ධනය අපි අනුපාතයක් ලෙස දක්වනවා. හොඳයි දුවේ පුතේ, ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමේදී ජනසංඛ්‍යා වර්ධනයේහි කාලීන වෙනස්කම් වගේම අවකාශීය වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරනවා. හොඳයි, අපි මුලින්ම බලමු ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනයේ කාලීන වෙනස්කම් මොන වගේද කියලා. ඔබට දැන් තිරයේ දිස්වන ප්‍රස්ථාරය ඇසුරෙන් ඔබට ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනයේ කාලීන වෙනස්කම් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ප්‍රස්ථාරයේ ස්තම්භ මගින් ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ප්‍රමාණය, රේඛා ප්‍රස්ථාරයේ මගින් ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ වර්ධනය වර්ධන අනුපාතිකය ඇසුරෙනුත් නිරූපණය කර තිබෙනවා. හොඳයි, ඔබට පුතේ මෙම ප්‍රස්ථාරය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙනවා මේ ප්‍රස්ථාරය විචලතා සහිතයි කියලා. විචලතා සහිතයි, ඉහළ පහළ යාම සිදු වෙලා තියෙනවා. එහෙනම් අපි අවධානය යොමු කරමු සංඛ්‍යා දත්ත ඇසුරෙන් මේ විචලතා අපි හඳුනාගන්නේ කෙසේද කියලා. අපි ජනසංඛ්‍යා වර්ධනයේ කාලීන වෙනස්කම් මෙම සංඛ්‍යා දත්ත ඇසුරෙන් විමසා බලන්නයි සූදානම් වෙන්නේ. ඒ අනුව බලන්න පුතේ මේ සංගණන වර්ෂවලට අදාළව නිරූපණය වන ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකය තමයි අපි මෙතනදී පදනම් කරගන්නේ. ඒ අනුව අපිට ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනයේ කාලීන වෙනස්කම් ප්‍රධාන වර්ධන අවධි තුනක් යටතේ සාකච්ඡා කිරීමේ හැකියාව ලැබෙනවා. බලන්න පුතේ ප්‍රධාන වර්ධන අවධියේ මුල් අවධිය අපි හඳුන්වනවා ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනය සෙමින් වර්ධනය වූ අවධිය, නැතිනම් මන්දගාමී වර්ධන අවධිය ලෙස. මෙම අවධියට අයත් කාල පරාසය වෙන්නේ 1871 ඉඳලා 1946 දක්වා කාල පරාසය. මේ සාපේක්ෂව බැලුවහම දිගු කාල පරාසයක්. මෙම කාලයේ පැවති ජන විද්‍යාත්මක ලක්ෂණ මොනවාද කියලා අපි මුලින් විමසා බලමු.
හොඳයි දුවේ පුතේ අපි ජන විද්‍යාත්මක ලක්ෂණ යටතේ විමසා බලන්නේ උපත් අනුපාතය මරණ අනුපාතය ස්වභාවික වර්ධනය වගේ ජන විද්‍යාත්මක ලක්ෂණ මොනවද කියලා. ඒ අනුව ලංකාවේ මෙම මුල් වර්ධන අවධියේ ලංකාවේ ජනසංඛ්‍යාවේ උපත් අනුපාතය මරණ අනුපාතය ඉහළ අගයන්වල පැවතුණා. ඒ නිසා ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය අඩු අගයක් ගනු ලැබුවා. අපි දන්නවා ජනසංඛ්‍යාවක උපත් අනුපාතයත් මරණ අනුපාතයත් ඉහළ අගයක් ගන්නා විට එහි ස්වභාවික වර්ධන අනුපාතිකයේ අඩු අගයක් ගන්නා බව. එතකොට අපි විමසා බලමු පුතේ මේ කාලය තුල ඉහළ උපත් අනුපාතයක් පැවතීමට හේතු මොනවාද කියලා. මෙම කාල පරාසය තුල ඉහළ උපත් අනුපාතයක් පැවතීමට ප්‍රධානතම සාධකය තමයි කාන්තාවන්ගේ සාපල්්‍යතාවයේ ඉහළ අගයක් ගැනීම. කාන්තාවගේ සාපල්්‍යතාවය කියනකොට අපි දන්නවා මොකද්ද සාපල්්‍යතාවය කියන්නේ? කිසියම් ස්ත්‍රියක් තම ප්‍රජනන වයස් කාලය තුල බිහි කරන දරුවන් සංඛ්‍යාව. අපි පොඩ්ඩක් පුතේ අපේ අතීතය මතක් කරලා බැලුවොත් අපි දන්නවා අපේ අතීත සමාජයේ පවුලක හිටිය දරුවන් සංඛ්‍යාව වැඩි නේද? වර්තමානයට සාපේක්ෂව පවුලක සිටිය දරුවන් සංඛ්‍යාව වැඩි. අන්න ඒක තමයි අපි සරලව සාපල්්‍යතාවයේ ඉහළ අගයක් ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට මේ විදියට සාපල්්‍යතාවයේ ඉහළ අගයක් ගැනීමට ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ අපේ කාන්තාවන් අඩු වයසින් විවාහ වීම, ඒ වගේම කාන්තාව අධ්‍යාපනය සහ රැකියාව සඳහා නොයෙදීම. එම නිසා ඇය පවුලේ කාර්යභාරයක් ලෙස දරුවන් රැක බලා ගැනීම, දරුවන් පෝෂණය කිරීම මේ වගේ කාර්යයන්වල වැඩි වශයෙන් නිරත වුණා. ඒ නිසා එම කාල පරාසය තුළ ශ්‍රී ලංකාවේ සාපල්්‍යතාවය ඉහළ අගයක් ගනු ලැබුවා. එය ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය ඉහළ අගයක පැවතීමට හේතු වුණා. මීළඟට අපි විමසා බලමු ලංකාවේ එම කාල පරාසය තුළ මරණ අනුපාතිකයක් ඉහළ අගයක් ගැනීමට හේතු කාරණාව කුමක්ද කියලා. ඔව් දුව පුතේ, මේ අපේ ලංකාවේ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම නොදියුණුව පැවති කාල පරාසය. එතකොට අපි දන්නවා ඒ කාලයේදී වැඩි වශයෙන් භාවිතා කළේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම. අපේ රටේ වසංගත රෝග ප්‍රතිශක්තිකරණ එන්නත් භාවිත නොකිරීම වැනි තත්ත්වයන් පැවතුණා. අපි අහලා තියෙනවා ලංකාවේ මැලේරියා වසංගතය වගේ වසංගත පැතිර ගියේ මේ කාලය තුල කියලා. හොඳයි, එහෙමනම් මෙන්න මේ කාලය තුල මේ උපත් සහ මරණ අනුපාතයේ ඉහළ අගයක පැවතීම එම කාල පරාසය තුල ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව සෙමින් වර්ධනය වීමට ප්‍රධාන හේතුව ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරමු ජනසංඛ්‍යා වර්ධනයේ ඊළඟ අවධිය වෙත. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනයේ මීළඟ අවධිය ලෙස අප හඳුනාගන්නේ ශීඝ්‍ර වර්ධන අවධිය. මෙම අවධිය පුතේ 1946න් පසු 1971 පමණ දක්වා දශක හතරක විතර කාල පරාසයක් පැවතුණා. මෙම කාලයේ සිදු සුවිශේෂී සංසිද්ධිය ලෙස අපි හඳුනාගන්නේ ජන විද්‍යාත්මක වශයෙන් ශ්‍රී ලංකාවේ ඉහළ උපත් අනුපාතයක සහ ඉහළ මරණ අනුපාතයක රැඳුණු මෙම ජන විද්‍යාත්මක ලක්ෂණවල සිදු වූ සුවිශේෂී වෙනස්කමයි. එහිදී අපිට හඳුනා ගන්න පුළුවන් සුවිශේෂී ලක්ෂණය උනේ මෙම කාල පරාසය තුල ශ්‍රී ලංකාවේ උපත් අනුපාතයේ ඉහළ අගයක පවතිද්දී මරණ අනුපාත ශීඝ්‍ර ලෙස පහළ යාම තුළින් ලංකාවේ ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය ශීඝ්‍ර ලෙස වැඩි වීමයි. ඒ අනුව අපි බලමු මේ මරණ අනුපාත ශීඝ්‍ර ලෙස පහළ යාමට බලපෑ සාධකය මොකක්ද කියලා. මේ කාලයේ තමයි දුවේ පුතේ ලංකාවට බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම පැමිණෙන්න පටන් ගන්නේ.
ඒ අනුව අපේ ශ්‍රී ලංකාව තුල වෛද්‍ය ශාස්ත්‍රයේ ඇතිවුණු ශීඝ්‍ර දියුණුව නිසා ශ්‍රී ලංකාව තුර මරණ අනුපාත ශීඝ්‍ර ලෙස පහළ යනවා. නමුත් ශ්‍රී ලංකාව තුල උපත් අනුපාතිකය ඉහළා ගියක පවතිනවා. මේ ආකාරයට උපත් සහ මරණ අතර පරතරය වැඩි වීම නිසා ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය ශීඝ්‍ර වීමක් සිද්ධ වෙනවා. ඒ අනුව අපි හඳුනා ගන්නවා දුවේ පුතේ මේ කාල පරාසයේ 1953 වර්ෂය ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකයේහි ඉහළම අගය වාර්තා කරන කාලය ලෙස. එහි අගය 2.8ක් දක්වා ඉහළ අගයකට යනවා. ඒ වගේම පුතේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනය සම්බන්ධයෙන් අපි හඳුනා ගන්නා සුවිශේෂීම කාල පරාසය වෙන්නේ මේ කාල පරාසය. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම කාල පරාසය තමයි අපි ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ස්ෆෝටන අවධිය නැතහොත් ලංකාවේ ජනසංඛ්‍යාව පුපුරා යන තරම් වර්ධනය වූ අවධිය ලෙස හඳුනා ගන්නෙ. හොඳයි. අපි මීළඟට යොමු වෙන්නේ ශ්‍රී ලංකාවේ ඊළඟ ජනසංඛ්‍යා වර්ධන අවධිය දෙසට. මෙම අවධිය අපිට හඳුනා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකය අඛණ්ඩව පහළ යාමක් පෙන්නුම් කරන අවධියක් ලෙස. හොඳයි පුතේ, මම නිතරම ඔබට විස්තර කළා මේ ජනසංඛ්‍යාවේ වර්ධනය කෙරෙහි සුවිශේෂී වශයෙන් බලපාන්නේ මෙන්න මේ උපත් සහ මරණවල හැසිරීමයි කියලා. ඒ අනුව මෙම වර්ධන අවධියේදී අපි කියන්නේ 1981 පසු වර්තමානයේ දක්වා කාල පරාසයේදී සිදුවන ප්‍රධානතම ජන විද්‍යාත්මක ලක්ෂණය වන්නේ අපේ ඉහළ අගයක පැවතුණු උපත් අනුපාතය මෙම අවධිය තුලදී ශීඝ්‍ර ලෙස පහළ යාමයි. එතකොට මේ ආකාරයට ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය ශීඝ්‍ර ලෙස පහළ යාමට ශ්‍රී ලංකාවේ සාපල්‍යතාගය පහළ යාම හේතුවක් වුණා. එතකොට අපි ඒ සාපල්‍යතාගය පහළ යාමට හේතු කරුණු විමසා බැලුවොත් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තාවන් උසස් අධ්‍යාපනයට යොමු වීම, රැකියා සඳහා යොමු වීම, තමන් විවාහ වන වයස පමා වීම, මේ වගේ හේතු නිසා සාපල්‍යතාගය පහළා ගියා ගනු ලබනවා. එම නිසා ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය ශීඝ්‍ර ලෙස පහළ යනවා, මරණ අනුපාතත් තව දුරටත් පහළ යනවා. එම නිසා ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය ශීඝ්‍ර ලෙස අඩුවීමක් සිදු වෙනවා. එය ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකය පහළ යාම කෙරෙහි සුවිශේෂී ලෙස බලපෑමක් සිදු කරනවා. මෙන්න මේ ආකාරයට පුතේ අපිට ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනයේ කාලීන වෙනස්කම් වර්ධන අවධි තුනක් යටතේ විමසා බැලීමේ හැකියාව පවතිනවා. හොඳයි, අපි මීළඟට අවධානය යොමු කරමු ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනයේ අවකාශීය වෙනස්කම් පිළිබඳව. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධන අනුපාතිකය 2012 වර්ෂය වන විට 0.7ක අගයක පවතිනවා. නමුත් දුවේ පුතේ, ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනයේ අවකාශීය වෙනස්කම් විමසා බලන විට එහි අවකාශීයව ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක වශයෙන් විචලතා රාශියක් හඳුනා ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. අපි එම විචලතා එකින් එක විමසා බලමු. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනයේ අවකාශීය වෙනස්කම් විමසා බැලීමේදී අපට එහි දිස්ත්‍රික්ක අනුව විචලතා රාශියක් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. හොඳයි, අපි ඒවා එකින් එක මොනවාදැයි විමසා බලමු. ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන අනුපාතිකය ඉහළම අගය වාර්තා කරන දිස්ත්‍රික්කය වන්නේ වවුනියාව දිස්ත්‍රික්කයයි. එම දිස්ත්‍රික්කයෙහි අගය 2%ක් තරම් ඉහළ අගයක් ගන්නවා.
එතකොට ඒ සඳහා බලපෑ ප්‍රධානතම සාධකයේ ලෙස අපට මෙහිදී විස්තර කළ හැකි වන්නේ ශ්‍රී ලංකාවේ දශක 3ක් පුරා පැවති යුද වාතාවරණයේ හේතුවෙන් උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවලින් මෙම දිස්ත්‍රික්කය වෙත සිදු සංක්‍රමණ ඉහළ යාමයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ අම්පාර, ගම්පහ සහ මොනරාගල වැනි දිස්ත්‍රික්කවල ජනගහන වර්ධන අනුපාතිකය ඉහළ අගයක් ගන්නා බව අපට පැහැදිලි වෙනවා. එසේම ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන අනුපාතිකය අඩු දිස්ත්‍රික්ක ලෙස සුවිශේෂී වශයෙන් අපිට කෑගල්ල නුවර එළිය වැනි දිස්ත්‍රික්ක හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙම ජනගහන වර්ධන අනුපාතිකය අඩුවීම සඳහා එම දිස්ත්‍රික්ක වලින් පිටතට සිදුවන සංක්‍රමණ ඉහළ අගයක් ගැනීම හේතු වී තිබෙනවා. සුවිශේෂී වශයෙන් මේ දිස්ත්‍රික්ක වල පවතින විරකියාව එම දිස්ත්‍රික්ක තුලින් පිටතට සංක්‍රමණ සිදුවීමට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා. හොඳයි. මීට අමතරව යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාවේ වර්ධන අනුපාතිකය ඍණ අගයක් ගන්නා දිස්ත්‍රික්ක ලෙස සුවිශේෂී ලෙස කැපී පෙනෙනවා. එයට ප්‍රධාන හේතුව ලෙස අපට විස්තර කළ හැකි වන්නේ ශ්‍රී ලංකාවේ දශක 3ක් පුරා පැවති යුද වාතාවරණයේ හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවලට අයත් ජනතාව ශ්‍රී ලංකාවේම වෙනත් පළාත්වලට සහ විදේශ රටවලට සංක්‍රමණය වීමයි. හොඳයි දුවේ පුතේ, මීළඟට මම ඔබගේ අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ යටතේ සුවිශේෂී තේමාවක් ලෙස ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය පිළිබඳ විමසා බැලීමේදී අපි ජන ඝනත්වය පදනම් කර ගන්නවා. අපි ජන ඝනත්වය කියලා හඳුන්වන්නේ කිසියම් බිම් ඒකකයක් තුළ ජීවත් වන ජනසංඛ්‍යාවටයි ජන ඝනත්වය කියලා හඳුන්වන්නේ. එතකොට මෙයා අපිට ජනසංඛ්‍යාව භූමියට සමානුපාත කළ මිනුමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අපි සරල සූත්‍රයක් ඇසුරෙන් ගණනය කරනවා. ජන ඝනත්වය කිසියම් ප්‍රදේශයක ජීවත් වන ජනසංඛ්‍යාව භූමි ප්‍රමාණයෙන් බෙදුවාම තමයි අපිට ජන ඝනත්වය ලැබෙන්නේ. ඔබ දන්නවද ඔය පුතේ, ලංකාවේ ජන ඝනත්වය විමසා බලනකොට අපි වර්ග කිලෝමීටරයක් තුළ ජීවත් වන ජනසංඛ්‍යාව සලකා බලනවා. හොඳයි. අපි ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය පිළිබඳ විමසා බැලීමේදී ජන ව්‍යාප්තිය ප්‍රධාන තේමා දෙකක් යටතේ විමසා බලනවා. පළමුවෙන්ම ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්ති ස්වභාවය අපි සිතියම් සහ දත්ත වගු ඇසුරෙන් සාකච්ඡා කරනවා. ඉන්පසු ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තියට බලපාන හේතු මොනවාදැයි විමසා බලනවා. අපි මුලින්ම අවධානය යොමු කරමු ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ව්‍යාප්ති ස්වභාවය මොන වගේද කියලා. හොඳින් අවධානය යොමු කරන්න දුවේ පුතේ, මේ වෙලාවේ තිරේ දිස්සන සිතියම් දෙසට. ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්ති ස්වභාවය හොඳින් වටහා ගැනීමට අපිට මේ සිතියම් දෙක උදව් කරගන්න පුළුවන්. මෙතනදී ක්‍රමාලේපිත සිතියමක් නැතහොත් රේඛාංකිත සිතියමක් සහ තිත් සිතියමක් නිරූපණය වෙනවා. මෙම සිතියම් දෙක ඇසුරින් අපි ලංකාවේ ජන ව්‍යාප්තියේ ස්වභාවය විමසා බලමු. ඔබට පින්නෙනවා මෙම සිතියම් දෙක හොඳින් අධ්‍යයනය කළොත් ලංකාවේ ජනසංඛ්‍යාව සුවිශේෂී ලෙස ඒකරාශී වූ ප්‍රදේශ අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපිට පේනවා ශ්‍රී ලංකාවේ තිත් කලාපය, බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය වෙත වැඩි ජනසංකේන්ද්‍රණයක් සිදුවන බවත්, එතනින් වියලි කලාපයට වන්නට ජනසංඛ්‍යාවේ ව්‍යාප්තිය ක්‍රමයෙන් අඩුවන බවත්. හොඳයි දුවේ පුතේ, අපි මීළඟට ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ව්‍යාප්තිය අවබෝධ කර ගැනීමට සංඛ්‍යා වගුවක් යොදා ගනිමු. ඔබට දිස්වන මෙම වගුවේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව පළාත් සහ දිස්ත්‍රික්ක අනුව නිරූපණය කරනවා. එතකොට අපට
ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ව්‍යාප්තිය විමසා බැලීමේදී නිර්ණායක තුනක් මත පදනම් වී ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය විමසා බැලීමේ හැකියාව ලැබෙනවා. ඒවා නම් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සහ වියලි කලාපයේ වශයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ පළාත් අනුව ජන ව්‍යාප්තිය ඒ වගේම ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් අනුව ජන ව්‍යාප්තිය මොන වගේද කියලා. හොඳයි. අපි එකින් එක මේ පිළිබඳ අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය ඔබ දන්නවා වර්ග කිලෝමීටර් 65610ක භූමි ප්‍රමාණයකයි දිවයිනා කියලා. එතකොට මෙම භූමියෙන් 65%ක් අයත් වෙන්නේ වියලි කලාපයට. අපි කියනවා ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය 5/3ක් විතරමයි තිබෙන්නේ වියලි කලාපයට කියලා. ඒ වගේම මුළු භූමි ප්‍රමාණයෙන් 35%ක් අයිති වෙන්නේ තෙත් කලාපයට. නමුත් පුතේ අපි ජන ව්‍යාප්තිය පිළිබඳ විමසා බැලීමේදී අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මුළු ජන සංඛ්‍යාවෙන් 65%කුත් වියලි කලාපයේ ශ්‍රී ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් 35%කුත් ජීවත් වන බවයි. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ පළාත් අනුව ජන සංඛ්‍යාව විමසා බැලීමේදී අපිට සුවිශේෂී වශයෙන් හඳුනාගත හැකිවන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම ජන ව්‍යාප්තියක් සහිත පළාත බස්නාහිර පළාත වන බවයි. බස්නාහිර පළාතේ ශ්‍රී ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් මිලියන 5.8ක් ජීවත් වෙනවා. ඒ වගේම එහි ප්‍රතිශතය 28% ඉක්ම වනවා. ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක තුනෙහි පමණක් අතිවිශාල ජන සංඛ්‍යාවක් ජීවත් වන බව පැහැදිලි වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් මිලියන 1ක් තරම් ඉතා අඩු ජන සංඛ්‍යාවක් නැතහොත් අපි කියනවා ශ්‍රී ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් 5.2ක් තරම් ඉතා අඩු ප්‍රතිශතයක් ජීවත්වන පළාත ලෙස අපි හඳුනාගන්නේ උතුරු පළාත. උතුරු පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්ක පහේම ජීවත්වන ජන සංඛ්‍යාව මිලියන 1ක් තරම් අඩු අගයක් ගන්නවා. මීළඟට ශ්‍රී ලංකාවේ වැඩිම ජන ව්‍යාප්තියක් සහිත දිස්ත්‍රික්කය ලෙස අප හඳුනාගන්නේ කොළඹ දිස්ත්‍රික්කය. කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් මිලියන 2.3ක් ජීවත් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ දෙවනියට වැඩිම ජන සංඛ්‍යාවක් සහිත දිස්ත්‍රික්කය ලෙස වාර්තා වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය. ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයට ආසන්න ජන සංඛ්‍යාවක් ජීවත් වෙනවා. එහි ජන සංඛ්‍යාවත් දල වශයෙන් මිලියන 2.3ක් ලෙස වාර්තා වෙනවා. එතකොට දුවේ පුතේ ලංකාවේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි පමණ ශ්‍රී ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් 22.6ක ජන සංඛ්‍යාවක් ජීවත් වෙනවා. මෙය ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් ගත්තොත් 5/1ක් තරම් අගයක් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය පිළිබඳ විමසා බැලීමේදී ලංකාවේ ජන සංඛ්‍යාව මිලියනය ඉක්ම වූ දිස්ත්‍රික්ක 7ක් පවතිනවා. අපි මුලින් පැහැදිලි කළා දුවේ පුතේ ලංකාවේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ශ්‍රී ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් මිලියන 2ක් ඉක්ම වූ ජන සංඛ්‍යාවක් ජීවත් වෙනවා කියලා. එම දිස්ත්‍රික්ක දෙකට අමතරව ජන සංඛ්‍යාව මිලියනය ඉක්ම වූ දිස්ත්‍රික්ක 5ක් වාර්තා වෙනවා. එම දිස්ත්‍රික්ක ලෙස අපිට කුරුණෑගල, මහනුවර, කළුතර, රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්ක හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය දිස්ත්‍රික්ක අනුව විමසා බැලීමේදී ශ්‍රී ලංකාවේ අඩුම ජන ව්‍යාප්තියක් සහිත දිස්ත්‍රික්කයේ ලෙස අප හඳුනාගන්නේ උතුරු පළාතට අයත් මුලතිව් දිස්ත්‍රික්කය.
අපි ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය අඩුම දිස්ත්‍රික්කයේ ලෙස හඳුනාගත් උතුරු පළාතේ ශ්‍රී ලංකාවේ අඩුම ජන ව්‍යාප්තියක් සහිත දිස්ත්‍රික්කයක් හඳුනාගනු ලබනවා. ඒ අනුව මුලදිව් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවෙන් 0.5ක් තරම් අඩු ජන සංඛ්‍යාවක් ජීවත් වෙනවා. එය ප්‍රමාණාත්මකව 93,000ක් පමණ වෙනවා. හොඳයි දුවේ පුතේ, අපි මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්ති ස්වභාවය පිළිබඳ විමසා බැලුවා. එහිදී අපි ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වියලි කලාපය, ශ්‍රී ලංකාවේ පළාත් අනුව සහ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අනුව ජන ව්‍යාප්තිය මොන වගේද කියලා හොඳ අවබෝධයක් ලබා ගත්තා. මීළඟට අපි අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ජන ව්‍යාප්තිය කෙරෙහි බලපෑ සාධක මොනවාද යන්න. කිසියම් ප්‍රදේශයකට ජනයා ඒකරාශී වීමට හෝ එම ප්‍රදේශයෙන් ඉවත් වීමට බලපාන ප්‍රධාන සාධක වර්ග දෙකක් අපි හඳුනා ගන්නවා. එම සාධක අපි භෞතික සාධක සහ මානව සාධක ලෙස හඳුනාගනු ලබනවා. කිසියම් ප්‍රදේශයක මිනිසුන් ව්‍යාප්ත වීමට නැතහොත් ජනයා ව්‍යාප්ත වීමට බලපාන භෞතික සාධක ලෙස අපි දේශ ගුණය, භූ විෂමතාවය, පස, ජල පහසුව සහ ස්වභාවික සම්පත් වැනි සාධක පදනම් කර ගන්නවා. ඒ වගේම කිසියම් ප්‍රදේශයක ජන ව්‍යාප්තිය කෙරෙහි බලපාන මානව සාධක ලෙස යටිතල පහසුකම්, නාගරීකරණය, රැකියා, සන්නිවේදනය, වෙළඳපළ වැනි සාධක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ අනුව පුතේ, කිසියම් ප්‍රදේශයක් සතු හිතකර භෞතික සහ මානව සාධක එම ප්‍රදේශයේ ජන ව්‍යාප්තිය වැඩි වීමටත් කිසියම් ප්‍රදේශයක් සතු අහිතකර භෞතික මානව සාධක එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමටත් හේතු වෙනවා. ඒ අනුව අපිට ශ්‍රී ලංකාව ඇසුරෙන් මේ විදියට ජන සංඛ්‍යාව ව්‍යාප්තිය වැඩි වීමට බලපෑ භෞතික මානව සාධක සඳහා උදාහරණ ඕනෑතරම් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. හොඳයි. හොඳයි දුවේ පුතේ, අපි මීළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ මූලික ලක්ෂණ කෙරෙහි. අපි ජන සංඛ්‍යාවක මූලික ලක්ෂණ සාකච්ඡා කිරීමේදී ප්‍රධාන ලක්ෂණ දෙකක් හඳුනා ගන්නවා. ඉන් එකක් ව්‍යුහාත්මක ලක්ෂණ. තවත් ලක්ෂණයක් විදිහට අපිට සංයුති ලක්ෂණ හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. කිසියම් ජන සංඛ්‍යාවක ව්‍යුහාත්මක ලක්ෂණ යටතේ අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ ජන සංඛ්‍යාවේ භූමිතිරි ව්‍යුහය හා වයස් ව්‍යුහයයි. ඒ වගේම කිසියම් ජන සංඛ්‍යාවක සංයුති ලක්ෂණ විමසා බැලීමේදී අපි එම ජන සංඛ්‍යාවේ වාර්ගික සංයුතිය, ආගමික සංයුතිය සහ ආර්ථික ක්‍රියාකාරකම් යැනි කාරණා කෙරෙහි අවධානය යොමු කරනවා. අපි මුලින්ම අවධානය යොමු කරමු ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ව්‍යුහාත්මක ලක්ෂණ කෙරෙහි. එතකොට අපි ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ව්‍යුහාත්මක ලක්ෂණ ප්‍රධාන තේමා දෙකක් යටතේ කතා කරනවා. පළවෙනි එක භූමිතිරි ව්‍යුහය. භූමිතිරි ව්‍යුහය යන්නේ අදහස් කරන්නේ කිසියම් රටක ජන සංඛ්‍යාවේ ස්ත්‍රීන් 100කට සාපේක්ෂව සිටින පුරුෂයන් ප්‍රමාණය කොතෙක්ද යන්නයි. ඒ අනුව අපි භූමිතිරි අනුපාතය ගණනය කිරීමේදී කිසියම් රටක ජීවත් වන ස්ත්‍රීන් සංඛ්‍යාවට සාපේක්ෂව සිටින පුරුෂ සංඛ්‍යාව අනුපාතයක් කොට දක්වනවා. ඒ අනුව අපි භූමිතිරි ව්‍යුහය යනුවෙන් සරලවම අදහස් කළොත් අපි අදහස් කරන්නේ කිසියම් රටක ජන සංඛ්‍යාවේ ස්ත්‍රීන් 100ක් සිටින විට ඊට සාපේක්ෂව පුරුෂයන් කීයක් සිටිනවාද කියලා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ වයස් ව්‍යුහය පිළිබඳව. කිසියම් ජන සංඛ්‍යාවක් වයස් කාණ්ඩවලට අනුව බෙදා වෙන් කිරීම
අපි වයස් ව්‍යුහය ලෙස හඳුන්වනවා. ජන සංඛ්‍යාවක වයස් ව්‍යුහය දැක්වීමේදී අපි එය ප්‍රධාන වයස් කාණ්ඩ වර්ග දෙකක් යටතේ කාණ්ඩගත කිරීමක් සිදු කරනවා. එහිදී සිව් අවුරුදු වයස් කාණ්ඩ හෝ පුළුල් වයස් කාණ්ඩ ලෙස ජන සංඛ්‍යාව බෙදා දැක්විය හැකි. මෙහිදී අපි වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ 0.14 වයස් කාණ්ඩය, නැතහොත් අපි රටේ ළමා ජනගහනය ලෙස හඳුන්වනවා. 15.59 වයස් කාණ්ඩය රටේ ශ්‍රම බලකාය ලෙස අපි හඳුන්වනවා. ඒ වගේම අවුරුදු 60 ඊට වැඩි ජනගහනය, නැතහොත් අපි වැඩිහිටි ගැපෙන්නන් ලෙස හඳුන්වනවා. ඊළඟට අපි මෙම ජන ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ ව්‍යුහාත්මක ලක්ෂණවල කාලීනව සිදු වී ඇති වෙනස්කම් මොනවාද කියලා අවධානය යොමු කරමු. හොඳයි දුවේ පුතේ, බලන්න මෙම ප්‍රස්තාරය මගින් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ වයස් ව්‍යුහයේ කාලීන වෙනස්කම්. ශ්‍රී ලංකාවේ වයස් ව්‍යුහයේ කාලීන වෙනස්කම් අපිට 1981 සහ 2012 සංගණන වර්ෂ ඇසුරින් විමසා බලන්න පුළුවන්. ඔබ මේ ප්‍රස්තාරය කෙරෙහි අවධානය යොමු කරන්න. එම ප්‍රස්තාරයට අනුව අපිට වයස් කාණ්ඩවල සිදු වී ඇති විචලතාවයන් පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. පළමුවෙන්ම අපි බලමු ශ්‍රී ලංකාවේ 0.14 වයස් කාණ්ඩයේ සිදු වී ඇති වෙනස්කම් මොනවාද කියලා. ශ්‍රී ලංකාවේ 0.14 වයස් කාණ්ඩයේ 1981 දී 35.2ක් ලෙස වාර්තා වූ අගය 2012 වර්ෂය වන විට 25.2ක් දක්වා අඩුවීමක්. අපි කියනවා ළමා යැපෙන්නන්ගේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවීමක් පෙන්වනවා. එතකොට බුදේ අපි දන්නවා මේ ශ්‍රී ලංකාවේ කාලීනව සිදු උපත් අනුපාතයේ පහළ යාම, නැතහොත් සාපල්්‍යතාවයේ අගය පහළ යාම හේතුවෙන් සිදුවන සුවිශේෂී සංසිද්ධියක් තමයි ශ්‍රී ලංකාවේ ළමා යැපෙන්නන්ගේ ප්‍රමාණය අඩුවීම. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම සාපල්්‍යතාවගේ පහළ බැසීම හේතු වෙනවා. ඊළඟට අපි බැලුවොත් ශ්‍රී ලංකාවේ වයස් ව්‍යුහයේ කාලීන වෙනස්කම් ශ්‍රම බලකාය ඇසුරෙනුත් අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ශ්‍රම බලකායේ 58.2ක් ලෙස 1981 පැවති අගය 2012 වන විට 62.4ක් දක්වා වැඩිවීමක් පෙන්නුම් කරනවා. එතකොට මේ ආකාරයේ ශ්‍රම බලකායේ වැඩිවීම ප්‍රධාන වශයෙන් රටකට සුබදායි ලෙස අපිට දකින්න පුළුවන්. හැබැයි දුවේ පුතේ, මේ වැඩිවන ශ්‍රම බලකායට අවශ්‍ය රැකියා උත්පාදනය සිදු නොවුනොත් එය ජන විද්‍යාත්මක ගැටලුවක් බවටත් පත්වීමේ ඉඩකඩ පවතිනවා. හොඳයි, අපි මීළඟට විමසා බලමු ලංකාවේ වැඩිහිටි වයස් කාණ්ඩයේ කාලීනව සිදු වී ඇති වෙනස්කම් මොනවාද කියලා. ශ්‍රී ලංකාවේ වැඩිහිටි වයස් කාණ්ඩයේ 1981 6.6ක් ලෙස තිබූ අගය 2012 වර්ෂයේ වන විට 12.4ක් දක්වා ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරනවා. මෙය අපේ ලංකාවේ ජන සංඛ්‍යාවේ වයස්ගත වීම සම්බන්ධ ලක්ෂණ පෙන්නුම් කරන සාධකයක් ලෙස අපිට ගන්න පුළුවන්. ඒ අනුව ශ්‍රී ලංකාවේ වයස්ගත ජන කාණ්ඩයේ වැඩිවීම සඳහා ප්‍රධාන වශයෙන් සාපල්්‍යතාවයේ පහළ යාමත්, ආයු අපේක්ෂාව ඉහළ යාමත් කියන සාධක දෙක පැහැදිලි කළ හැකි. හොඳයි දුවේ පුතේ, අපි මීළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ පුමිතිරි ව්‍යුහයේ කාලීන වෙනස්කම් පිළිබඳ. ශ්‍රී ලංකාවේ පුමිතිරි ව්‍යුහය මම මීට පෙර පැහැදිලි කළා. අපි අවධානය යොමු කරන්නේ පුමිතිරි අනුපාතිකය ඇසුරෙන්. ඒ අනුව ඔබට දැන් තිරයේ දිස්වන ශ්‍රී ලංකාවේ පුමිතිරි අනුපාතය දැක්වෙන වගුව සහ ප්‍රස්ථාරය ඇසුරෙන් අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා ලංකාවේ පුමිතිරි අනුපාතයේ කාලීන අඩුවීමක්.
ඒ අනුව 1971 1.6 ලෙස තිබූ වගේ 2001 වන විට 99.2ක් දක්වාත් 2012 වන විට 93.8ක් දක්වාත් අඩුවීමක් හඳුනාගැනීමේ හැකියාව ලැබෙනවා. අපිට මේ භූමිතිරි ව්‍යුහයේ වෙනස්කම් විවිධ වයස් කාණ්ඩ ඇසුරෙන් හඳුනාගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට අපි ගත්තොත් අපේ ශ්‍රම බලකායේ භූමිතිරි ව්‍යුහයත් ඉහළ වයස් කාණ්ඩයේ භූමිතිරි ව්‍යුහයේ අපිට කාලීනව අඩුවීමක් හඳුනා ගන්න පුළුවන්. අපි අධ්‍යක්ීපෙන් උනත් දන්නවත් වේ පුතේ අපි සමාජයට ගියහම අපි අධ්‍යාපන ආයතනයකට ගියහම බොහෝ විට පුරුෂයන්ට සාපේක්ෂව කාන්තා ප්‍රතිශතය වැඩි අගයක් ගන්නවා. ඒ අනුව ලංකාවේ මේ ආකාරයට භූමිතිරි ව්‍යුහයේ කාලීන අඩුවීම සමාජ ආර්ථික ගැටලු රැසක් නිර්මාණය කිරීමට හේතුවක් වෙනවා. ඒක අපි ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව සම්බන්ධ ගැටලුවලදී සාකච්ඡා කරනවා. හොඳයි. මේ ළඟට මම අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ සංයුති ලක්ෂණ කෙරෙහි. එහිදී අපි ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ සංයුති ලක්ෂණ වාර්ගික සංයුතිය සහ ආගමික සංයුතිය යටතේ විමසා බලනවා. ඔබට මේ තිරේ දිස්වන වකුව සහ ප්‍රස්ථාරයේ ඇසුරෙන් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන වර්ග 4ක් සහ වෙනත් ජන වර්ගයක් යටතේ අපේ ජන සංයුතිය. ඒ අනුව 1981 2012 කාල පරාසය තුළ ශ්‍රී ලංකාවේ වාර්ගික සංයුතියේ සිදු වී ඇති වෙනස්කම් අපිට මෙම වගුව සහ ප්‍රස්ථාරය ඇසුරෙන් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. හොඳයි දුවේ පුතේ, අපි මීළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ආගම් අනුව ජන සංයුතිය පිළිබඳ. ශ්‍රී ලංකාවේ ආගම් සංයුතිය සෑම විටම වාර්ගික සංයුතිය හා බැඳී පවතිනවා. අපි උදාහරණයක් ලෙස ගත්තොත් ශ්‍රී ලංකාවේ සිංහල ජන වර්ගයෙන් බහුතරය බෞද්ධ ආගමිකයන් වෙනවා, ඔවුන්ගෙන් සුළුතරයක් ක්‍රිස්තියානි ආගමිකයන් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ දමිළ ජන වර්ගයෙන් බහුතරයක් හින්දු ආගම අදහනවා, ඒ වගේම සුළුතරයක් ක්‍රිස්තියානි ආගම අදහනවා. අපි ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජන වර්ගය ගත්තොත් ඒගොල්ලන්ගේ ප්‍රධාන ආගම වෙන්නේ ඉස්ලාම් ආගම. ඒ අනුව අපිට හැම වෙලාවෙම ශ්‍රී ලංකාවේ වාර්ගික සංයුතිය හා බැඳුණු ආගමික සංයුතියක් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. හොඳයි දුවේ පුතේ, අපි මීළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව සම්බන්ධ විවාදිත පිළිබඳ. නැතහොත් අපි මේවා ගැටලු ලෙස හඳුනා ගන්නවා. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව සම්බන්ධ විවාදිත අතර ජනසංඛ්‍යාව වියපත් වීම, ආබාධිත බව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, දරිද්‍රතාවය, අවතැන්වීම වගේ ගැටලු රාශියක් අපි මෙහිදී සාකච්ඡා කරනවා. අපි කෙටියෙන් ඒ එකින් එක කෙරෙහි අවධානය යොමු කරමු. හොඳයි දුවේ පුතේ, මේ තිරයේ දිස්සන ප්‍රස්ථාරය සහ වගු ඇසුරින් නිරූපණය වන්නේ ශ්‍රී ලංකාවේ වයස්ගත ජනසංඛ්‍යාවේ වැඩිවීම. අපි ජනසංඛ්‍යාවේ වියපත්වීම ලෙස හඳුන්වන්නේ කිසියම් ජනසංඛ්‍යාවක වැඩිහිටි ජනසංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීම. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් සේම ශ්‍රී ලංකාවත් ජනසංඛ්‍යාව වියපත්වීම සම්බන්ධ ගැටලුවට මුහුණ දෙමින් සිටිනවා. අපිට මෙම දත්ත ඇසුරෙන් හඳුනා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ වැඩිහිටි ජන කණ්ඩායමේ කාලීන වැඩිවීම මොන වගේද කියලා. අපිට පේනවා මේ දත්ත වගු ප්‍රස්ථාර ඇසුරෙන් ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජන කාණ්ඩය 1946 සිට 81 දක්වා මන්දගාමී වර්ධනයක් සිදු වුවත් 1981 පස්සේ වයස්ගත ජනසංඛ්‍යාවේ සීඝ්‍ර වැඩිවීමක් නිරූපණය කරනවා. ඒ අනුව 1981 දී 6.6ක ප්‍රතිශතයක පැවති ශ්‍රී ලංකාවේ වයස්ගත ජනසංඛ්‍යාව
2012 වර්ෂයේ වන විට 12.4ක් දක්වා දෙගුණයක වැඩිවීමක් පෙන්නුම් කරනවා. එසේම මේ මාගය 1941 වන විට දෙගුණ වේ යයි ප්‍රක්ෂේපණය කරනවා. හොඳයි දුවේ පුතේ, බලන්න මේ ජනවිද්‍යාත්මක ගැටලුවක් බවට පත්වන්නේ මෙම වයස්ගත ජනසංඛ්‍යාවෙන් වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ පුජ්‍යලයන් 8 දෙනෙක් ගත් විට එක් පුජ්‍යලයේ වැඩිහිටියෙක් ලෙස සලකනවා. නමුත් 2041 වන විට පුජ්‍යලයන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටියෙක් වෙනු ඇතැයි ප්‍රක්ෂේපණය කරනවා. මේ ආකාරයට වැඩිහිටි ජනසංඛ්‍යාවේ සීඝ්‍ර වැඩිවීම ජනසංඛ්‍යාව සම්බන්ධ ගැටලුවක් බවට පත් වෙනවා. එසේ වන්නේ මේ ආකාරයට ඉහළ යන වැඩිහිටි ජනසංඛ්‍යාව සඳහා රජය විසින් දැරිය යුතු වියදම සීඝ්‍ර ලෙස ඉහළ යාමයි. ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ලබා දීම, ඔවුන්ගේ වැඩිහිටි දීමනා රැකවරණ සැපයීම, වෛද්‍ය පහසුකම් සැපයීම, මේ වගේ දේවල් සඳහා විශාල වශයෙන් වියදම් දැරීමට සිදු වෙනවා. එම නිසා මෙය ජන විද්‍යාත්මක ගැටලුවක් ලෙස සාකච්ඡා කෙරෙනවා. හොඳයි, අපි මීළඟට අවධානය යොමු කරමු ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව සම්බන්ධ විවාදිතයක් ලෙස ස්ත්‍රී පුරුෂ සමාජ භාවය. හොඳයි දුවේ පුතේ, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යටතේ අපි ශ්‍රී ලංකාව තුළදී මේ තේමාව සාකච්ඡා කිරීමේදී ශ්‍රී ලංකාවේ පුමිතිරි අනුපාතයේ කාලීන වෙනස්කම් එක්ක සම්බන්ධ කරලා කතා කරනවා. ඒ අනුව අපි පෙර විස්තර කළා ශ්‍රී ලංකාවේ පුමිතිරි අනුපාතයේ කාලීනව අඩුවීමක් සිද්ධ වෙනවා කියලා. පුමිතිරි අනුපාතයේ ශ්‍රම බලකාය තුල අඩුවීම තුලින් එම ශ්‍රම බලකායේ පුරුෂ නියෝජනයට වඩා ස්ත්‍රී නියෝජනය වැඩි බවක් ඉස්මතු වෙනවා. ඒ අනුව මෙම වැඩිවන කාන්තා ශ්‍රමිකයන් සඳහා රජයක් විසින් රැකියා උත්පාදනය සඳහා ප්‍රතිපත්ති සැලසුම් කළ යුතු වෙනවා. ඒ වගේම වයස්ගත ජනසංඛ්‍යාවේ පුමිතිරි අනුපාතයේ කාලීන පහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් ස්ත්‍රීන්ගේ ආයු අපේක්ෂාව පුරුෂයන්ට වඩා ඉහළ අගයක් ගැනීම හේතුවක් ලෙස දක්වන්න පුළුවන්. වර්තමානයේ වන විට පුතේ, අපි ශ්‍රී ලංකාවේ කාන්තාවගේ අතීත කාන්තාවට වඩා වර්තමාන කාන්තාවගේ කාර්යභාරය පුළුල් වෙලා තියෙනවා. අතීත කාන්තාව පවුලේ දරුවන් රැක බලා ගැනීම, ගෘහණියක් ලෙස කටයුතු කිරීම වගේ කාර්යයන්හි නිරත වුණත් වර්තමාන කාන්තාවට පවුලේ ආදායම සවිමත් කිරීම සඳහා දායකත්වය ලබා දීමට සිදු වී තිබෙනවා. ඒ නිසා අපේ අතීත කාන්තාවට වඩා වර්තමාන කාන්තාවගේ කාර්ය පුළුල් වීමක් හඳුනා ගන්න පුළුවන්. එම නිසා වර්තමානයේ වන විට බොහෝ ශාස්ත්‍රවල කාන්තා නියෝජනයේ වැඩි බවක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඇතැම් ශාස්ත්‍ර තියෙනවා කාන්තා නියෝජනය විශාල වශයෙන් ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශ. අපි උදාහරණයක් ගත්තොත් ගුරු වෘත්තිය, හෙද වෘත්තිය, මේ වගේ වෘත්තීන් ගත්තාම වැඩි දායකත්වයක් තියෙන්නේ කාන්තා නියෝජනයට. හොඳයි, ඒ අනුව අපි ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ සාකච්ඡා කිරීමේදී මේ වගේ කාරණා අපිට සාකච්ඡා කළ හැකි. මීළඟට මම අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳ. දරිද්‍රතාවය සම්බන්ධයෙන් ලෝකේ බොහෝ රටවල් ගැටලුවලට මුහුණ දෙනවා. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින කලාපය, අපි ගත්තොත් ආසියා අප්‍රිකා කලාපය, මේ සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය සම්බන්ධයෙන් අපිට පවතින්නේ යහපත් ආකල්පයක්. මොකද ශ්‍රී ලංකාවේ කාලීන දත්ත විමසා බැලීමේදී අපිට පැහැදිලි වෙනවා ලංකාවේ දරිද්‍රතා මට්ටම ක්‍රමයෙන් පහළ බසින බව. ඒවට උදාහරණ ලෙස අපිට ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ 2010 වර්ෂයේ වන විට පැවති දිලිඳු කුටුම්භ ප්‍රතිශතය 8.9ක් ලෙස වාර්තා වුණා. නමුත් 2012 වර්ෂයේ වන විට මෙහි ප්‍රතිශතයේ 15%ක් දක්වමින් 6.5ක් ලෙස වාර්තා වෙනවා. ඒ අනුව අපිට ශ්‍රී ලංකාවේ දිලිඳු කුටුම්භ ප්‍රතිශතයේ කාලීන අඩුවීමක්
හඳුනාගන්න පුළුවන්. ඒ වගේම තවත් උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ගිනි සංගුණකය සලකා බැලීමේදී 2010 වර්ෂයේ 0.49ක් ලෙස තිබුණු ගිනි සංගුණකය 2012 වන විට 0.48ක් දක්වා අඩුවීමක් හඳුනාගන්න හැකියාව ලැබෙනවා. මේ තුලින් ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම ක්‍රමයෙන් පහළ බසින ආකාරයක් අපිට හඳුනාගන්න පුළුවන්. ඒ අනුව මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පවත්න සෑම රජයක්ම පාහේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග. එහිදී අපිට උදාහරණ වශයෙන් දිවි නැගුම, සමෘද්ධි ව්‍යාපාරය මේ වගේ දේවල් උදාහරණ ලෙස ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, මීළඟට මම ඔබගේ අවධානය යොමු කරන්නේ අවතැන්වීම. අවතැන්වීම රටක ජනසංඛ්‍යාවේ ගැටලුවක් බවට පත්වන්නේ එම ජනසංඛ්‍යාවේ ජනතාව සඳහා වාසස්ථාන අහිමි වී යාම නිසා. එම නිසා අපිට ජනසංඛ්‍යාවේ අවතැන්වීම සඳහා බලපාන සාධක වර්ග දෙකක් සාකච්ඡා කළ හැකි. ඒ අනුව භෞතික සාධක ජනසංඛ්‍යාව අවතැන්වීමට හේතුවක් වෙනවා. ඒ වගේම මානව සාධක ජනසංඛ්‍යාව අවතැන්වීමට හේතුවක් වෙනවා. ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ අවතැන්වීම සම්බන්ධයෙන් විමසා බැලීමේදී අපි මෑත කාලීනව මුහුණ දුන් ප්‍රධාන අද්දකීම් දෙකක් ඇසුරෙන් එය සාකච්ඡා කළ හැකි. අපි ප්‍රධාන වශයෙන් 2004 වර්ෂයේදී මුහුණ දුන් සුනාමි ව්‍යවසනය අපි භෞතික වශයෙන් ජනතාව අවතැන් වූ ප්‍රධාන සංසිද්ධියක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දශක 3ක් පුරා පැවති ශ්‍රී ලංකාවේ යුද වාතාවරණයත් ශ්‍රී ලංකාව ජනසංඛ්‍යා විශාල වශයෙන් අවතැන්වීමට ලක් වූ ප්‍රධාන මානව සාධකයක් ලෙස අපිට පැහැදිලි කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, අපි අද අපේ නිපුණතාවලට අදාළ පාඩම් කොටස් සාකච්ඡා කළා. එම පාඩම් කොටස් ඇසුරින් ඔබ අපේක්ෂිත ඉගෙනුම් පළවලට එළඹී ඇද්දයි පරීක්ෂා කිරීම සඳහා මම ඔබ වෙත ආදර්ශ ප්‍රශ්නයක් යොමු කරනවා. එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට උත්සාහ කරන්න. ඒ වගේම අදින් අපගේ පාඩම් කොටස නිමා වෙනවා. ඔබට නැවතත් මෙවැනිම පාඩමක් තුලින් අප හා හමුවීමේ හැකියාව ලැබෙනවා. channel i නාලිකාවේ channel nie නාලිකාව මගින් නැවත නැවත බැලීමේ හැකියාව ලැබෙනවා. එම අවස්ථාවත් ලබා ගනිමින් ඔබගේ මේ පාඩම් කොටස හොඳින් ආවරණය කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා. අපි අදට නියමිත පාඩම් කොටස මෙයින් අවසන් කරනවා. හොඳයි දුවේ පුතේ, ඔබ සැමටම ආයුබෝවන්.